නසමින් කෙල්ලෙස් මල්ල සසරේ බැඳිනේක වනසාදමා සන්තානයේ දුකසෝක සුන්දරවේසක් පුන් සඳ පෑ යුදාක අපබෝසතුන් සම්බුදු බව ලදසේක මෙට මාස තුනකට ප්‍රථම මේ ප්‍රදේශයේ ජීවත් වුණ බොහෝ දූ දරුවන් තාක්ෂණය පිළිබඳව අවබෝධය අඩු සාක්ෂරතාවයක හිටපු දරුවන් ධම්මික පෙරේරා මැතිතුමා විසින් ඩීපී කෝඩින් පාසල ඓතිහාසික උද්දකන්දර පුරාණ රාජමහා විහාරස්ථානයෙහි ආරම්භ කරලා මේ මාසේ දෙවැනිදට මාස 3ක් සම්පූර්ණ වුණා. මෙට සතියකට කලින් අපි දරුවන්ට මතක් කරා ඩිජිටල් වෙසක් කලාපයක් අපි විහාරස්ථානයේ සකස් කරමු කියලා. අපේ හාමුදුරුවෝ අපිට අභියෝගයක් දුන්නා. ඒ තමයි පුළුවන් නම් හදලා පෙන්නන්න ඩිජිටල් තොරණක් කියලා. ඒ සංකල්පය අපේ ඔළුවට ආවම ලොකුම ප්‍රශ්නය වුණේ කොහොමද තොරණක් හදන්නේ කියලා. යට ගියේ දවසක බරණැස සාම කුමරු කතා පුවත මට අවසර බුදු හිමියනි පහදන්නට දහමේ අරුත වනගත වී තපස් දමින් පින්නම් කරනා පවුලක් දරුවන් සතියකට ආසන්න කාල සීමාවක් නිදිවර්ජිතව මේ අවශ්‍ය කරන කෝඩින් සකස් කරමින් ඒ ඩිජිටල් තොරන් ප්‍රදර්ශනය කිරීම සඳහා අවශ්‍ය පරිසරය හදාගත්තා. අපි මේක කණ්ඩායමක් විදිහට තමයි නිර්මාණය කරේ. ඒකෙදී කොටස් වශයෙන් කට්ටියට බාර දුන්නා. කෝඩ් කරද්දී පොඩි අභියෝගයකුත් තිබ්බා. වර්ධින තැන් යරදි කර කර තමයි හැදුවේ. නලපාන ඡාතකයේ තොරණේ මාතෘකාව විදියට තෝරගෙන අපි ඩිජිටල් තොරණ විදියට නිර්මාණය කළා. එවැනි විලකට අල් ලං කනවා දිය රකුසන්ට ඒ වරමද හිමි වෙනවා. ධම්මික පෙරේරා මැතිතුමත් මමත් බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන කාරණේ තමයි අනාගත ලෝකයේ ප්‍රතිනිර්මාණය වෙන දරුවන්ට තාක්ෂණය කියන දේ නිවැරදිව උකහාගත්තේ නැති වුණොත් ඒ දරුවන් සමාජීය වශයෙන් කුසලතා ඉස්සරහා අසාර්ථක දූ දරුවන් බවට පත් වෙනවා. සමහර අයට මේක සාමාන්‍ය දෙයක් වෙන්නට පුළුවන්. මාස 3කට කලින් මවුස් එකක්වත් නිවැරදිව හසුරව ගන්න බැරි වුණ මේ දූ දරුවන්ගේ මේ හැකියාව මට නම් මහ ලොකු ජයග්‍රහණයක් ලෙස තමයි පෙනෙන්නේ.